වීඩියෝ එක බලන්න ආපු ඔයාලා හැමෝටම සුබ දවසක්. ඉතින් මම අද කතා කරන්න යන්නේ අන්තර්ජාලයේ ඔයාලට නොමිලේ ගන්න පුළුවන් software කීපයක් ගැන. හැබැයි මේ software නොමිලේ ගන්න පුළුවන් වුණාට මේ software වල ක්‍රියාකාරීත්වය නම් කිසිම අඩුපාඩුවක් නැහැ. ඇත්තටම අපි මේ අදාළ software වල section වලින් අපිට සල්ලි දීලා ගන්න software එකක වගේම facilities මේ software වලත් ලබා ගන්න පුළුවන්. හරි අංක එක මම කතා කරන්න තියා පරණ software එකක් ගැන මේක Winamp. ඉතින් සින්දු අහන ගොඩක් කට්ටිය හරි ආසාවෙන් භාවිත කරන software එකක් මේක. ඉතින් මේකේ අපිට සින්දු අහන්න හැකියාව තියෙනවා. මම සින්දු සද්ද පොඩ්ඩක් අඩු කර ගන්නවා. හරි සින්දු අහන්න හැකියාවක් තියෙනවා. ඉතින් ගොඩක් කාලයක් ඉඳන් පාවිච්චි කරපු හරි ලස්සන software එකක් මේ Winamp කියන්නේ. ඉතින් ලස්සනට ඔයාලගේ ලස්සන graphic equalizer එකක් තියෙනවා. මේ equalizer එකෙන් පුළුවන් ඔයාලට ලස්සන audio styles මේකට add කරන්න. ඉතින් හරි friendly software එකක්. ඉතින් ඕන කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන්. සින්දු අහන කෙනෙකුට ඇත්තටම නියම software එකක්. නිතරම සින්දු අහනවා නම් තමන්ගේම playlist එකක් handle කරනවා නම් ඉතින් ඒ වගේ දෙයක් කරන්න හරි හරි comfortable. ඒ වගේම machine එකේ ලොකු speed එකක් මේක ගන්නෙ නැහැ. ඉතින් ඒ නිසා machine එකට ලොකු පහසුවක්. ඉතින් ඒකත් එක්ක මේක හොඳ software එකක් කියලා මට කියන්න පුළුවන්. ඊළඟට අපි කතා කරන්නේ format factory ගැන. ඉතින් format factory කියන්නේ ගොඩක් අය දන්න software එකක්. ඉතින් මේකෙන් පුළුවන් වාට ලබා ගන්න ඕනම file එකක් ඕනම file format එකට convert කරන්න. උදාහරණයක් විදිහට ඔයාගාව තියෙනවා නම් ඒ video file එක audio file එකක් බවට පරිවර්තනය කරගන්න. ඒ වගේ ගොඩක් දේවල් කරන්න හැකියාව මේකේ තියෙනවා. ඒ වගේම video join කරන්න, ඒ වගේ පොඩි chances කීපයකුත් තියෙනවා. පොඩි හැකියාවන් කීපයකුත් තියෙනවා. ඉතින් ඇත්තටම මේ software එකත් නිතරම update වෙන software එකක්. ඉතින් ඒ වගේම ගොඩක් files convert කරද්දී හරි පහසුවෙන් කරගන්න පුළුවන්. හරි. අපි බලමු ඊළඟ software එක. මේ ගොඩක් කට්ටිය දන්න software එකක්. Media classic media player. ඉතින් ඔයා දන්නවා ඔයා computer එකේ video play කරද්දී ගොඩක් video play කරද්දී ප්‍රශ්නයක් එනවා. මේ codecs ගොඩක් video format play වෙන්නේ නැති ප්‍රශ්න. ඔයාලා download කරන ඔයාලා බලන video formats ගොඩක් ඒවා මේ classic media player එකේ play වෙනවා. ඉතින් ඒ වගේම සරල පෙනුමක් තියෙන නිසා මේක පාවිච්චි කිරීම හරි පහසුයි. ගොඩක් option මේක දීලා නැහැ. ඇත්තටම ගොඩක් වැඩ කරන කෙනෙකුට designing කරන කෙනෙකුට ඒ වගේ කෙනෙකුට උනත් මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතාම සරල software එකක්. මම ඊළඟට කතා කරන්නේ Foxy Reader ගැන. Foxy Reader කියන්නේ PDF reader එකක්. PDF read කරන කට්ටියට ඉතා වටිනා software එකක් තමයි මේ Foxy Reader කියන්නේ. ඒ වගේ මේක free. ඔයාලා ප්‍රසිද්ධ Adobe Acrobat Reader වලට සමානම option මේකෙත් තියෙනවා. ඉතින් හරි පහසුයි මේක වැඩ කරන්න. ගොඩක් අයට පහසුයි. ඉතින් මම හිතනවා පොත් කියවන එක කරන කෙනෙකුට ඉතාම පහසු software එකක් කියලා. ඒ වගේ මේක free තියෙන්නේ. ඉතින් free software එකක් PDF read කරන කට්ටියට මම recommend කරනවා අනිවාර්යයෙන්ම මේ software එක. මේක free. ඊළඟට මම යන්නේ hardware info. ඔය computer එකේ features මොනවද තියෙන්නේ කියලා දැනගන්න ඕන. ඔයාට හරි ලේසියෙන්ම ඔයාගේ VGA card එක මොකද්ද? ඔයාගේ processor එක මොකද්ද? processor එකේ කොච්චර speed එකක් තියෙනවද? ඒ වගේම ඔයාගේ VGA card එක මොකද්ද? ඔයාගේ machine එකේ hard disk කීයක් තියෙනවද? ඒ වගේ ඔයාගේ machine එකේ RAM එක මොකද්ද? ඒ වගේ ගොඩක් දේවල් ගැන ඉගෙන දැනගන්න මේක හරි පහසු software එකක්. ඉතින් මේ software එක open කරලා ඔයාට පුළුවන් මේකේ ඔයාගේ VGA clocks කොච්චර වැඩ කරනවද? ඒ සියල්ල බලා ගන්න. ඉතින් ගොඩක් මේ වගේ softwares තියෙනවා. සමහර ඒවා ඔයා මිලදී ගන්න ඕන software. ඉතින් මේ software එක free හැමෙන software එකක්. මේ software එක ඉතාම පහසුවෙන් ඔයා computer එකේ install කර ගන්න පුළුවන්. ඉතින් ඔයාට බලන්න පුළුවන් ඉතා පැහැදිලිව මේකේ software එක තියෙනවා. ඉතින් මේකත් free හැමෙන software එකක්. ඉතින් මේ වගේ software තව කීපයක් ලෝකේ තියෙනවා. ඉතින් ඒකත් එක්ක අනිත් software එක බලද්දි මේක ලොකු බරක් දෙන software එකක් නෙමෙයි. හරි සරල software එකක්. ඉතින් මම recommend කරනවා මේ වගේ දෙයක් කරගන්න අවශ්‍ය අවස්ථාවකදී. ඉතාම හොඳ software එකක් විදියට මේක. Right. හරි. අපි බලමු ඊළඟ software එක. ඊළඟ software එක තමයි QDR. ඉතින් වාට සිද්ධ වෙනවා සමහර වෙලාවට folders keep එක එකවර වැඩ කරන්න. ඉතින් මේ වගේ අවස්ථාවක මේක නියම software එකක්. වාට පුළුවන් folders keep එකක් එක වැඩ කරන්න. ඉතින් මම recommend කරනවා ඒ වගේ folders keep එකක් එක වැඩ කරන අවස්ථාවක ඔයාට
හොඳම වැඩක් ගන්න පුළුවන් software එකක් විදිහට මේ QDR කියන software එක. හරි. අපි ඊළඟට කතා කරමු මගේ favorite software එකක්. ප්‍රධාන රාජකාරිය වෙන්නේ photo editing, ඒ වගේම video editing සහ motion graphics කියන subject තුන තමයි මම කරන්නේ. ඉතින් මට photo editing කරද්දි මට හරි ඉක්මනට photos ටිකක් බලා ගන්න ඕන. ඉතින් ඒ වගේ අවස්ථාවක හරි ඉක්මනට software මේ software එක help කරනවා අපිට image ටික බලා ගන්න. ඉතින් ඒ වගේම මේකේ loading හරි speed, ඒ වගේම camera raw වගේ අනිත් software වල read කරන්නේ නැති software නැති file උත් ඉතාම ඉක්මනින් read කරනවා. ඉතින් ගොඩක් කට්ටියට තියෙන ප්‍රශ්නය තමයි මේ camera raw load කරද්දි හරි වෙලා යනවා. ඉතින් සාමාන්‍ය ඔයාලා පාවිච්චි කරන Adobe වල තියෙන bridge එකේ හෝ වෙනත් browser එකක පාවිච්චි කරනවා නම් මේ Adobe raw ඉතාම සිවින් තමයි load වෙන්නේ. ඉතින් ඒ වගේම තව ප්‍රශ්නයක් තමයි Adobe raw නියම quality එකෙන් read view වෙන්නේ නැහැ කියන එක. ඉතින් ඒ option දෙකටම මේක option එකක් විදිහට දිනනවා. ඉතින් අදත් ඔයාලා මම අරන් ආවේ ඉක්මන් tutorial එක. ඉතින් Photoshop ගැන, motion graphics ගැන, ඒ වගේම තවත් කම්පියුටර් තාක්ෂණය ගැන ඉගෙන ගන්න කැමති. ඉතින් තවත් දවසක තවත් වීඩියෝ එකක් එනකම් සුබ දවසක්.